ඔබ කැමති වෙලාවට ඔබ කැමති මතයට දවල්ටත් රැටත් වැඩියෙන්ම ඩේටා දෙන SLT 4G අපි අගයන්නේ ඔබවයි. This is Avadharana Late Night. අයිබෝ නොබෙක් වන්නේ ජාත්‍යන්තර ප්‍රමිතියේ පුවත් වාර්තාකරණයේ දේශීය සන්නාමය අද දෙරණ රාත්‍රී 10 පගේ ප්‍රධාන පුවත් විකාශය සමග මම චතුර කොඩිතුවක්ක ප්‍රථමයෙන් ප්‍රධාන පුවත් සිරස්තල. විශ්වාස භංගය ගැන තීරණයක් ගැනීමට නම් ඉලෙක්ට්‍රොනික ඡන්ද විමසුමක් අත්‍යවශ්‍යයි. ජනපති සර්වපාක්ෂික හමුවේදී කියයි. පාර්ලිමේන්තුව තුළ සාමකාමීව කටයුතු කිරීමට සියලු පාර්ශ්ව අතර එකඟතාවක්. ගැටුම්කාරී තත්ත්වයක් ඇති කර නොගෙන තිබෙන ප්‍රශ්න සාමකාමීව සහ ස්ථාවර නියෝගවලට අනුකූලව විසඳගන්න කියලා. කතානායක හා ජනතා විමුක්ති පෙරමුණ සර්වපාක්ෂික හමුවට සහභාගී වීමෙන් වැළකේ. ආණ්ඩුවේ මන්ත්‍රීවරු පොලිසියට පහර දුන් බවට එජාපයෙන් චෝදනා. මන්ත්‍රීවරු මිලට ගැනීමත් ආණ්ඩුව අරඹා ඇතැයි මුජිබ කියයි. ඩොලර් මිලියන 3 සිට 5 දක්වා මුදල් ලබා දෙන්නම් කියලා අල්ලස් ලබා දෙමින්. බයික් එකක් ගත්තොත් ෆෝන් එකක්. ඔව්, තෝරාගත් යමහා බයික් මාදිලි සඳහා රුපියල් 40,000ක් දක්වා වටිනා ස්මාර්ට් ෆෝන් එකක් නොමිලේ. ඉක්මන් කරන්න නොවැම්බර් 30 දක්වා පමණයි. කොන්දේසි සහිතයි. අමතන 011176609609 AMW ටින් පමණයි. දේශීය පුවත්. වත්මන් රජයට එරෙහි ඉදිරිපත් කර ඇති විශ්වාස භංග යෝජනාව පිළිබඳ තමාට තීරණයක් ගැනීමට නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නමින් හෝ ඉලෙක්ට්‍රොනික ක්‍රමය යටතේ ඉලෙක්ට්‍රොනික ක්‍රමය භාවිතයෙන් ඡන්ද ගණනය කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබෙනවා. අද පස්වරුවේ කැඳවා තිබූ සර්වපාක්ෂික හමුවේදී ජනාධිපතිවරයා බව සඳහන් කළ බවයි ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනය කළේ. පාර්ලිමේන්තුවේ වර්තමාන තත්ත්වය සහ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා කැඳවා තිබූ සර්වපාක්ෂික හමුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්ුණා. පසුගිය දිනවල ඇතිවුණු තත්ත්වයේදී ගරු මහින්ද රාජපක්ෂ මහත්මයාගේ අගමැතිතුමාගේ පාර්ශවයෙන් ඉදිරිපත් වූ චෝදනාව තමයි සැසිවාරයක් අවසන් කළ නව සැසිවාරයක් පටන් ගැනීමේදී කටයුතු කළ යුතු ස්ථාවර නියෝග මෙන්ම විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමේදී කළ යුතු ඒ සාමාන්‍ය ක්‍රියාපිළිවෙත ක්‍රියාත්මක වුණේ නැතයි කියන එක. ඒ වගේම ගරු කථානායක කරු ජයසූරිය මහත්මයාගේ පැත්තෙන් ප්‍රකාශ වන දේ තමයි එම කටයුතු කිරීමට අනිකුත් පාර්ශවය ඉඩ දුන්නේ නැහැයි කියන බාධා කළයි කියන චෝදනාව එතුමාගේ පැත්තෙන් තිබෙන්නේ. ඒ නිසා ප්‍රශ්නයක් විසඳා ගැනීමට මම හිතන්නේ දෙගොල්ලටම යම් කිසි මැදකට එන්න පුළුවන් නම් මම හිතනවා ඒක තමයි ප්‍රශ්නයක් විසඳ ගන්න තිබෙන හොඳම ක්‍රමය කියලයි විශේෂයෙන්ම පෙනී යන කාරණය. ඒ නිසා අපි ඉතාම සුහදව, ඉතාම මිත්‍රශීලීව, ඉතාම සංසුන්ව සහ ඉවසීමෙන් තම තමන් ඉදිරිපත් කරන අදහස් ඉදිරිපත් කරලා අපිට යම් කිසි මධ්‍යස්ථ එක තැනකට ඇවිල්ලා මේ ප්‍රශ්නේ විසඳා ගැනීමට තිබෙනවා නම් තමයි මම හිතන්නේ අපිට සාර්ථක ප්‍රතිඵලයක් ගන්න පුළුවන්කම තිබෙන්නේ. ඒත් එක්ක මම ඉතාම ගෞරවයෙන් ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා සෑම පාර්ශවයකින්ම මට දැනගැනීමට තිබෙනවා හෙට පාර්ලිමේන්තුව ඉදිරිපිටට ජනතාව ගෙන්නනවායි කියලා මේ පාර්ශව දෙකෙන්ම. මම ඉතාම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා සියලු පාර්ශව ජනතාව එහෙම ඒක රාශී කිරීමක් කරන්න එපා. එතකොට ගැටුමක් ඇති වෙයි. ඒක අපි කාටවත් හොඳ නෑ, රටට හොඳ නෑ, අන්තර්ජාතික වශයෙන් හොඳ නෑ. මේ අතර හමුවෙන් අනතුරු ඊට සහභාගී වූ දේශපාලන නියෝජිතින් හමුවේ සාකච්ඡා වූ කරුණු සම්බන්ධයෙන් මාධ්‍ය අදහස් පළ කළා. එහිදී එතුමා ඉතා බලවත් ඉල්ලීමක් කරා ගැටුම්කාරී තත්ත්වයක් ඇති කර නොගෙන තිබෙන ප්‍රශ්න සාමකාමීව සහ ස්ථාවර නියෝගවලට අනුකූලව විසඳ ගන්න කියලා. ඉතින් මේ පිළිබඳ අවසාන එකඟතාවයක් පරිපූර්ණ ඇති වුණා කියලා කියන්න බෑ. නමුත් මම හිතනවා විශේෂයෙන්ම විරුද්ධ පක්ෂයේ ඉන්න දේශපාලඥයන් තුළ යම් කිසි ඒ දෙසට පෙළඹවීමක් ඇති කිරීමට මේ සාකච්ඡාව ඉවහල් වුණා කියලා විශ්වාස කරනවා.
අපි කියන්නේ අපිට බෞතරේ නැත්තම් ඒක නීත්‍යානුකූලව හරියට කරලා පෙන්වන්න පෙන්වුවාම අපි නම් අරලියගා මන්දිරේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා රැඳී සිටි ආකාරයට අඬාගෙන හොටු පෙරාගෙන අනේ යන්න බැරියෝ කියාගෙන ඉන්න බලාපොරොත්තුවක් නැහැ. විධිමත්ව විශ්වාසභංග යෝජනාව සම්මත කරලා අපිට බෞතරේ නැහැ කියලා පෙන්වුවොත් නම්බු පිටින් අගමැති කාර්යාලයෙන් සහ අනිකුත් අමාත්‍යාංශ වලින් යෑමට අපි සූදානම්. නමුත් මෙවැනි යෝජනාවක් නැහැ කියන එක පෙන්වුවා. ඒ වගේම මේ පිළිබඳ දීර්ඝ විවාදයක් සිදු වුණත් අවසාන වශයෙන් එකඟතාවයට එළඹෙන්න බැරි වුණා. ඒ නිසා හෙටත් අවිනිශ්චිත දවසක් හෙට දිනේ අපි කටයුතු කරන ආකාරය හෙට උදෑසන 11ට අපේ පාර්ලිමේන්තු කණ්ඩායම පාර්ලිමේන්තුවේදී හමු වීමට නියමිතයි. එතෙන්දී අවසන් තීරණයක් ගනු ලබනවා. මහින්ද රාජපක්ෂට අගමැති වෙන්න මැතිවරණයේ කරවරක් නැහැ. අපි මේ ව්‍යාජ ආණ්ඩුවේ බහුතරය පෙන්වන්න කියලා අපි කිව්වා. ජනාධිපතිතුමා ජනතම එකඟතාවයකට ආවද? අපේ ස්ථාවරය ඒකයි. එක ගුරුවරයෙක්ද කියලා අපිට කියන්න බෑ. ඒ වගේම ස්ථාවරය ඒකයි අජිත්. ඒ වගේම අපි බොහොම පැහැදිලිව කිව්වා හෙට දින උදෑසන 10ට ජනාධිපති කාර්යාලයට මන්ත්‍රීවරුන් 113කට වැඩි පිරිසකගේ දියුරුම් ප්‍රකාශත් එම මන්ත්‍රීවරුන් 113ක් සමග 13ට වැඩි පිරිසක් සමග ජනාධිපතිතුමා වෙත පැමිණිලා අපේ පැහැදිලි බහුතරයක් තියෙන බව ජනාධිපතිතුමාට ඔප්පු කරන්න අපි සූදානම් කියලා. හිටපු අගමැතිතුමාගේ මතය කොහොමද? හිටපු අගමැතිතුමා මතයක් ප්‍රකාශ කරන්නේ නැහැ. දැන් UMP එකගෙන 113ක් ගෙනල්ලා පෙන්නන්නම් හිට ජනාධිපතිතුමාට කියලා. 113 හදනවා කියලා ඒගොල්ලෝ කියනවා. JVP කියනවා අපි 122 හිටියට අපි 113ට නැහැ කියලා. ඉතින් කූටලේකන හදලා ව්‍යාජ විදියට පාර්ලිමේන්තු රැස් කිරීම තමයි තියෙන ප්‍රශ්නය. මේකේ තියෙන ප්‍රශ්නේ ලෝකයේ කොහෙවත් ඉඳලා නැහැ විදායක කතානායකවරු. දැන් කරු ජයසිරි මැතිතුමාට මොකද්දෝ සිහිය විකල් වෙලා විදායක කතානායකෙක් වෙන්න ඕන. එහෙම කතානායක ලෝකෙ නැහැ. අද කතානායකතුමා පැමිණියෙත් නැහැ ජනාධිපතිතුමාගේ කැඳවීමට. මේ සාකච්ඡාවේ තුල මතුවෙච්ච කරුණුත් එක්ක හෙට තවදුරටත් කතානායකතුමා හැසිරෙන්නේ ලෝකේ කොහෙවත් නැති විදායක කතානායක කෙනෙක් හැටියට නම් එහෙනම් අපිට සිද්ධ වෙනවා මානසික වෛද්‍යවරයෙක් ලවා කතානායකතුමාගේ මනස් විකල් විභ්‍ර හොයලා බලන්න. පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේදී පොලිස් නිලධාරියෙකුට පහර දීම සම්බන්ධයෙන් ආණ්ඩුපක්ෂ මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතාට සහ දේපළවලට හානි කළ අනිකුත් මන්ත්‍රීවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. මේ අතරම පක්ෂයේ මන්ත්‍රී මුජිබ් රහ්මාන් මහතා මාධ්‍ය හමුවකදී කියා සිටියේ 113ක බහුතරය සදා ගැනීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් මුදල් දී ආණ්ඩුවට එක් කර ගැනීමේ මෙහෙයුමක් ආණ්ඩුපක්ෂ විසින් අරඹා ඇති බවයි. පාර්ලිමේන්තුවේ ඇතුලේ වුණත් පිටත වුණත් අපරාධ වරදක් සිදු කරන සෑම කෙනෙක්ම ඒ වරදට වග කියන්න ඕන. ඒ අනුව පොලිස් නිලධාරියාට කනට ගහන එක, සුළු තුවාල කිරීම, අඩන්තෙට්ටම් කිරීම මේ වැරදි වලට වැටෙනවා. නිලධාරීන් 12 දෙනෙකුට තුවාලයි. පුටු වලින් ගහන ඒවා, මිරිස් කුඩු ප්‍රහාර එල්ල කිරීම මේවා වැරදි ගණනාවක් සංයුක්ත කරන. මේවා සම්බන්ධව කිසිම මුක්තියක් නැහැ. පාර්ලිමේන්තු වරප්‍රසාද වලින් මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ තියෙන පොදු දේපළ මහජනතාවගේ දේපළ හානි කරාම රාජ්‍ය නිලධාරීන්ට පොලිස් නිලධාරීන්ට මිරිස් කුඩු ගැහුවම මන්ත්‍රී වරප්‍රසාද වලට මුවා වෙලා හැංගිලා ඉන්න බෑ. ඒක තමයි වෙන්නේ. මහින්ද මහත්තයා ප්‍රමුඛ දේශප්‍රේමීන්ගෙන් අහනවා රට බේරගත්තු රණවිරුවන් වෙනුවෙන් පෙනී ඉන්න තමුන්නාන්සේලා ඒ රණවිරුවන්ගේ කුලකයේ මෙන්න පොලිස් නිලධාරීන්ට මිරිස් කුඩු ගැහුවාම ඒක ගැන දැන් මොකද කියන්නේ කියලා ඉවරලා. ඒක ගැන දැන් සැපද කියලාත් අපි අහනවා. එනේන පොලිස් නිලධාරීන්ට පහර දෙන එක ඒ වගේ පාර්ලිමේන්තුවේ තිබුණ ඒ බඩු බාණ්ඩවලට හානි කරන මේ පුද්ගලයෝද මේ රටේ ජනතාව ඡන්දේ දීලා පාර්ලිමේන්තුවට එවලා තියෙන කියන එක ජාත්‍යන්තරය දැනගත්තා. ඔය මේ ගෑන ළමයි කරන වැඩනේ ඔර මිරිස් කුඩු ගහන ඒවා. සාමාන්‍යයෙන් අපි ගෑන ළමයින්ට තමයි දෙන්නේ මේ කවුරු හරි වහට හිරියරයක් කරන්න ආවොත් මේ මිරිස් කුඩු වලින් ගහන්න කියලා. ඔය පිරිමි කරන්නේ නැහැ මේ මිරිස් කුඩු ගහන වැඩ. අපිට දැනට තොරතුරු ලැබිලා තියෙනවා නැවතත් මන්ත්‍රීවරු බිලිබා ගන්න ඩොලර් මිලියන 3-5 දක්වා මුදල් දැන් මන්ත්‍රීවරුන්ට කතා කරමින් යනවායි කියලා. මොකද සවුන්ද වෙනකොට ඒගොල්ලෝ 113 හදා ගන්න ඕනේ කියලා ඒගොල්ලන්ට ජනාධිපතිතුමා දැනුම් දීලා තිනයි කියලා අපිට තොරතුරු ලැබිලා තියෙනවා. ඩොලර් මිලියන 3-5 දක්වා මුදල් ලබා දෙන්නම් කියලා අල්ලස් ලබා දෙමින් නැවත ඒ ක්‍රියාදාමයේ පටන් අරගෙන තියෙනවා. මේ ජාත්‍යන්තර මාධ්‍යවේදීන් ඉස්සරහා SB දිසානායක උන්නේ කියනවා ඊයේ පාර්ලිමේන්තුවේදී මිරිස් නෙමෙයිලු ගැහුවේ කොකා කෝලායි ලෙමනෙඩුයි කලවම් කරලලු. මේ අහන්නකෝ මේ කතාව. Not I think painting means they mix some Coca-Cola. It's a mix some lemonade and throw it out the police. This is happening. එයාටත් වැදිනවලු මේ Coca-Cola-යි lemonade-යි කලවම් කරලා. මේ මිරිස් කුඩු ගහන්න plan කරන්නේ කවුද? ප්‍රසන්න රණවීරයි මහින්දානන්ද අලුත්ගමගේයි. මේකත් බලන්නකෝ. මචං
මේක හොඳ සාවධානව අහුන්කන් දුන්නොත් ජනතාවට කියන්න වෙන්නේ ගෙදර සම්බෝල හදනකොට කොකා කෝලායි ලෙමන් ඩුයි දාන්න කියලා. ජාත්‍යන්තරත් ගුණවට ඇඳීමේ වැඩසටහනක හැදිලා ඉන්න මේ කණ්ඩායම. මේ අතර පසුගියදා විශ්වාසමං යෝජනාව සම්මත කර ගැනීමේ ක්‍රියාදාමයේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ලේකම්වරයා නිකුත් කළ නිවේදනයකට ප්‍රතිචාර දක්වමින් අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා කියා සිටියේ කථානායකවරයා අනුගමනය කළ ක්‍රියාපටිපාටියේ නිවැරදි බවයි. අග්‍රාමාත්‍ය කාර්යාලයේ ලේකම් සිරිසේන අමරසේකර මහත්මයා නිවේදනයක් නිකුත් කරලා තිබුණා විශ්වාස භංගයක් ගෙන ආ යුතු නිවැරදි පිළිවෙල ගැන. අමරසේකර මහත්මයා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ විශේෂඥයෙක් නෙමෙයි. ඔහු කියනවා අගමැතිතුමාට විරුද්ධව විශ්වාස භංග යෝජනාව කථානායකතුමාට වාර දී යුතුය. ඒ සඳහා අවම වශයෙන් මන්ත්‍රීවරු 20 දෙනෙකු අත්සන් කළ යුතුය. සම්පූර්ණයෙන්ම වැරදි. එක අත්සනක් තිබ්බත් විශ්වාස භංගයක් වශයෙන් පිළිගන්නවා. අභියෝග කරනවා සිරිසේන අමරසේකර මහත්තයාට මේ පිළිබඳව පුළුවන් නම් මම අද මේ කරන පැහැදිලි කිරීමට පිළිතුරක් දෙන්න කියලා. ධර්මවාදී ජනාධිපතිතුමා කියනවා කිසිසේත්ම රනිල් විසින් මහත්තයාට අගමැතිකම දෙන්නේ නැහැ කියලා. ඔය එක එක්කෙනා කිව්වයි කියලා කිව්වයි කියලා කිව්වයි කියනවනේ. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ කටින් එහෙම දෙයක් කිව්වේ නැහැ. අපි ඉල්ලීමක් කරනවා මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන්. එතුමාට 113ක බහුතරයක් සිටිනවා නම් පාර්ලිමේන්තුව තුළ කරුණාකරලා එය පෙන්වන්න. එය පෙන්නලා පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු කරගෙන යන්න ඉඩ දෙන්න. පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන්නේ විපක්ෂයට දැන් තියෙන විට නම් විපක්ෂයටනේ. ඒක තියෙනවා දැන් මම දැන් ඒ කණ්ඩායම රැස්වීමට ගියානේ 122ක් ඉන්නමනේ. 122කනේ තව 3 දෙනෙක් උකදී තව එහා ඉන්න තව නොපෙමිණි 3 දෙනෙකුත් ඉන්නවා. ඒතර 125ක් කරේ. එදෙන් ඔක වැඩි වුණා මිසක් අඩු වෙන්නේ නැහැ. 113 නෙමෙයි 120ක් 130ක් අපිට ඉන්නවා. කිසි දෙයකට බය වෙන්න එපා. එන්න එකතු වෙන්න කියලා තමයි අපිට ආරාධනා කරේ. හැබැයි අපි දැනගත්තා මේ බොරු බහුතරයක් පෙන්වන්න හදනවා, විකෘති බහුතරයක් පෙන්වන්න හදනවා කියන කාරණාව දැනගත්තු නිසා තමයි ඇමතිකන් දීපු ඒවා අත්හැරලා අපි විපක්ෂයට එන්න තීන්දුව කළේ. එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම පවතින තත්ත්වය ගැන දේශපාලන වේදිකාවලදී අදත් අදහස් පළ කළා. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ මූලික නීතිය පිළිබඳ අර්බුදයකදී උපරිමාධිකරණ දීපු තහනම් නියෝගයේ විෂයගත කරුණු මුළු මනින්ම විකෘති වෙන ආකාරයට එක් පාර්ශවයක් හැසිරෙන මේ සම්බන්ධයෙන් වහාම අතුරු තහනම් නියෝගයේ සියලු පාර්ශවකරුවන්ට ඒ අතුරු තහනම් නියෝගයේ ඒ විෂය විකෘති වන ආකාරයට තීන්දුව ගැනීමෙන් වළක්වාලීම මම විශ්වාස කරනවා අධිකරණයේ වගකීමක්. කිරියල්ලේ මැතිතුමා අභියෝගයක් කරා මම දැක්කේ ඊයේ බහුතරයේ බලය පෙන්වන යෝජනාව කියන එක. දැන් මම ඉතාම ගෞරවයෙන් හිටපු සභානායකතුමා කියන කැමැතියි රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති බවට පත් කර යුතු නම් රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති කිරීම සඳහා මෙන්න අපේ කැමැත්ත කියලා දියුරුම් ප්‍රකාශන වලින් 113 දෙනෙක් දියුරුම් ප්‍රකාශන දුන්නොත් ඒ ප්‍රශ්නේ ඉවරයි. ඇයි මේ සරල වැඩේ කරන්නේ නැත්තේ? මේ මෑත කාලයේදී අපේ පැත්තට එක්ව වුණා 16 දෙනෙක්. අපි උන්ගා සමගියෙන් හිටපු 54 දෙනෙක් හිටියේ. මේ රාජපක්ෂ මහත්තයා සිරිසේන මහත්තයත් එක්ක එක්ව වෙනවා කියලා පණිවිඩය ලැබුණාම අපි GL මිනිස් සමත්තුමාලා ගෙදර පැවිදි රැස්වීමේදී ඒකට මුලින්ම විරුද්ධ වුණේ චමල් රාජපක්ෂ මහත්තයා. එතුමා කිව්වා මේක දැනන්න ඕන. ඊළඟට පාර්ලිමේන්තුව හෙට රැස් වෙනවා 19 වෙනිදා. එතකොට දවස් 18ක් 19ක් තියෙනවා මේ තීන්දුව එන්න. යථාර්ථයට මුණ දෙන්න ඕන. අපිට හැමදාම පාර්ලිමේන්තුවේ ගාන කිව්වද? ඒ නිසා අපි යම් කිසි තැනක දැන් නවතින්න ඕන. අපිට දැන් නවතින්න නම් අපි 113 හරි ගස්ස ගන්න ඕන. දැන් අපේ සමහර අය ගියා. ඒ ගිය අය උනත් නැවත ගන්න සිද්ධ වෙනවා පොදුගෙඩි පෙන්නන්න. මම එකක් කියන්නම්. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලුවත් දිනනවා. මම UNP ගෙන් ඉල්ලුවත් දිනනවා. මොකද UNP කාර්යවත් මට ආදරේ. මම එකක් දන්නේ. මම ওই පොහොට්ටුවයි ඔය කියන සන්ධානයකින් ඉල්ලුවත් ඒත් දිනනවා. කොයි පැත්තට ගියත් අපි ඉන්නේ ජනාධිපතිතුමත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැටියට. ඉතින් මට නම් සතේ උඩ දැම්මම නෝන වැටුණත් එකයි පොල්ල වැටුණත් එකයි. කොයි පැත්ත වැටුණත් මම ඇමති. හැබැයි එකක් තියෙනවා පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන්නේ කාටද? කථානායකතුමා සාධාරණ විදියට ගණන් කරනවනම් වැඩි බහුතරය පෙන්නනවනම් ඒගොල්ලන්ට රට බාර දෙන්න ඕනේ. ඒක තමයි ඇත්ත. ඒක මේ කුටියලලා කථානායකගේ පුටුවේ වතුර වක් කරලා ජනාධිපතිතුමා විධායක බලය පාවිච්චි කරලා ගැසට් පහ නිකුත් කළා කියලා. ජනාධිපතිතුමා මම කිව්වේ මොනවාක්වත් මින් එහාට නම් කරන්න එපා. බහුතරය පෙන්නන්නේ කාටද? පෙන්නන කෙනාට දෙන්න. ඒක අපිට කරන්න දෙයක්. මේ අතර වහා මහමැතිවරණයක් ඇඳවන ලෙස බල කරමින් සහ කථානායකවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක විරෝධතා සහ දේවකන්නලව් පැවැත්වුණා. කර්ම ජයසූරි මහත්තයාගේ වැඩිපිළිවෙලට විරෝධය අද හොරණ ආසනේ අපි සිල්දා දෙන්නේ. Thank you.
අදට යෙදී තිබෙන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්මදිනයට ආශිර්වාද පතා දෙවෙනි ස්ථාන රැසක ආගමික වැඩසටහන සංවිධාන කර තිබුණා. කොළඹ ශ්‍රී සම්බෝධි විහාරයේ වාර්ෂික කඨින පූජෝත්සවයට සමගාමීව අග්‍රාමාත්‍යවරයාගේ ජන්මදිනයට ආශිර්වාද පතා ඒ රාත්‍රියේ පිරිත් පින්කමක් පැවැත්වුණු අතර කඨින චීවරය අදාළියම විහාරස්ථානයට වැඩම කරවනු ලැබුවේ අග්‍රාමාත්‍යවරයාගේ කොළඹ විජයරාම නිවසේ සිටයි. අනතුරු අද දහවල් කොළඹ සම්බෝධි විහාරස්ථානයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ 73 වන ජන්මදින සමරුම වෙනුවෙන් ආගමික කටයුතු රැසක් පැවැත්වුණා. මෙම අවස්ථාවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක්ද සහභාගි වී සිටියා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්මදිනය වෙනුවෙන් ආශිර්වාද පතා වාර්ෂිකව පවත්වන කිරි අමාවරුන්ගේ දානමය පින්කම අද අලුයම නරහැම්පිට අභයාරාම විහාරස්ථානයේදී පැවැත්වුණා. ජනතාවට සේවාවක් ඉටු කරනවා නම් අන්න එයාට තමයි සජාත උපන් කෙනා කියලා කියන්නේ. උපන්කම නිසා නෙමේ, උපන්කමට අර්ථයක් දුන්න නිසායි මිනිස්සෙක්ට උපන් දිනයක් සමරන්න අයිතිය තියෙන්නේ. එනිසා මේ රටේ උපන් දිනයේ වෙනුවෙන් ආශිර්වාද ලබන්න ඔබතුමා තරම් වෙන කෙනෙක් නැහැ. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්මදිනයට ආශිර්වාද පතා තවත් පින්කමක් අදාළුවම පොලිස්පති පූජිත්ජා සුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් බෞද්ධ ලෝක මාවත ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේදී පැවැත්වුණා. මේ අතර ජනාධිපති කාර්යාලයේ පැවැත්වෙන සර්වපාක්ෂික හමුවට සහභාගී වන ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මැති අමතිවරුන් කීප දෙනෙකු අද පස්වරුවේ කොළඹ විශ්වරාම නිල නිවසේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. මොකද ඉතින් දැන් හිට පාර්ලිමේන්තුව කතානායකතුමාගේ තව ආණ්ඩුවල කතානායකතුමා සහභාගී වෙන්නේ නැහැ. ඒ විදිහට සහභාගී වෙන්නේ දෙතුමා දැන් සුපර් ස්පීකර් සමස්ත දේ තීන්දුව කරන්න තීන්දුව කළා දිනවා. ඉතින් අපි බලන් ඉනවා කතානායකතුමා මේ රට කොහෙටද ගෙනියන්නේ කියලා. කියලා ඉතින් ජනාධිපතිතුමා කියන දේ අහගෙන එනවා. ආගමතුමා යා යුතු දැන් නැද්ද උනුව තමයි ඇහුවේ. ඉතින් අපි අන්තිමට තීන්දුව කරගෙන ආගමතුමාත් යා යුතුයි. කතානායකතුමාට කියව හිට විශ්වාසභාගී වෙන්න කියලාද? නෑ නෑ අපිට එහෙම තාම තීරණයක් අපි අරගෙන නැහැ. අපි මේ පාර්ලිමේන්තුව නීත්‍යානුකූලව රැස් කරන්න බෑ. ඒක නීති විරෝධී පාර්ලිමේන්තුවක්. කතානායකතුමා නැතුව මේක කොහොමද සාර්ථක කරගන්නේ? කතානායකතුමාට කරන්න වෙනවා මොකක් හෝ පිළිවෙලකට වැඩගිරීම. අගමැතිතුමා මොන වගේ උපදෙස් දුන්නේ ඔබතුමාලට? අපි දැන් යන් කියලා. පාර්ලිමේන්තුව යනවා කියලා තීරණයක් කරන්න නැද්ද? ඔව් පාර්ලිමේන්තුව නීත්‍යානුකූලව රැස් කරනවා නම් අපි පාර්ලිමේන්තුව යනවා. පාර්ලිමේන්තුවේ ඇතිවී ඇති අස්ථාවරභාවය සමනය කිරීම සඳහා හැකියාව පවතින්නේ ජනාධිපතිවරයාට පමණක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. අද පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් එහි නායක අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළා. පක්ෂයක් ලෙස අපි එම සාකච්ඡාවට සහභාගී නොවෙන්න තීරණය කරගෙන තිබෙනවා. ඒකට හේතු ඇතුළත්ව ලිපියක් අද අපි ජනාධිපතිවරයාට යොමු කරනවා. මේ ඇතිවී තිබෙන අස්ථාවර ස්වභාවයේ සමනය කිරීමේ හැකියාව සහ බලයේ තිබෙන ඕට යෝජනාව ඉදිරිපත් කරාට පස්සේ විවාදේ අපි ඉතා කැමැත්තෙන් විවාදයකට හිටියා. නමුත් විවාදයට බාධා කරේ ඒ මන්ත්‍රී කණ්ඩායම. එනිසා විවාදයක් කරන්න ඉඩකඩ ලබා නොදුන් නිසා කතානායකතුමා විසින් එය ඡන්දෙකට යොමු කර ලැබුවා. මේ තියෙන ස්ථාවර නියෝගල 47 එක ඡන්දෙ දීමේදී පළවෙනි එක තමයි කතානායකවරයා විසින් ප්‍රශ්නේ විමසුම් ලැබිය යුතු අතර පක්ෂයි සහ විරුද්ධයි යනුවෙන් කටහඬවල් අනුව ඡන්දය ලබාගෙන කතානායකවරයා විසින් ප්‍රතිඵලය ප්‍රකාශ කරනු ලැබිය හැකි. මේක පළමු අවස්ථාව නෙවෙයි. එහෙමනම් පාර්ලිමේන්තුවේ මේ විශ්වාසංගය ඉදිරිපත් කරන්නේ ස්ථාවර නියෝගවලට අනුරූපී වන පරිදි. පාර්ලිමේන්තුවේ කතානායකවරයා ඡන්ද විමසා තිබෙන්නේ ස්ථාවර නියෝගවලට අනුරූපී වන පරිදි. 48.2 වගන්තිය මෙහෙම කියනවා. ආණ්ඩුව කෙරෙහි විශ්වාසභංග යෝජනා සම්මත කළොත් එවිටද අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේ. මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට කිසි බලයක් නැහැ පාර්ලිමේන්තුවේ යෝජනා පිළිබඳ වගවිභාග කරන්න. යෝජනාව සම්මත වෙනකොටම අගමැතිවරයා සහ ආණ්ඩුව විසිරෙන්නේ. දැන් ජනාධිපතිවරයා තියෙන මොකද්ද? මේ 48.2 විවස්ථාව අනුව අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය පත් කරන්න. අපි කියනවා නෙමෙයි මොකද? අපිට ඇමතිකම් ගන්න ඕනද කියලා අහන්න. යෝජනාවක් ගෙන ඒමේදී ලේකම්වරයාට දැනුම් දී න්‍යායපත්‍රයට ඇතුල් කොට දින 5ක් ඇතුළත විවාදයට ගත යුතුයි කියන ස්ථාවර නියෝග විතරයි අපි අත්හිටුවන්නේ. එහෙම අත්හිටවුවම ඒ මොහොතේම ඉදිරිපත් කරලා ඒ මොහොතේම විවාදයට ලක් කරලා එදිනෙම ඡන්දයට ගත හැකිව තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංගයක් ගෙනා පාර්ශ්වය අවසානයේ සිදු කොට ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට එකඟතාව පළ කිරීම බව යුතුකම සංවිධානය පවසනවා. අද කොළඹදී ප්‍රතිසාකච්ඡාවක් කැඳවමින් ඔවුන් මේ බව සඳහන් කළා.
පළවෙනි විශ්වාස භංග යෝජනාවේ මොකද්ද තිබුණේ අර කතානායකවරයා හඬානුව තීරණය කරපු ජනාධිපතිතුමා විසින් නිකුත් වූ මෙන්න මේ ගැසට් නිවේදන තුනම විවස්ථා විරෝධී නීති විරෝධී ඒකින්ද ඒක අපි පිළිගන්නේ නැහැ ඒක බලශූන්‍යයි කියලා. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඉවත් කිරීමේ ගැසට් නිවේදනය කැබිනට් එක විසිරුවීමේ ගැසට් නිවේදනය සහ මහින්ද රාජපක්ෂ අගමැතිවරයා පත් කිරීමේ ගැසට් නිවේදනය දෙවෙනි එක කියන්නේ ඉහත සඳහන් හේතු නිසා මහින්ද රාජපක්ෂ මහතාගේ අගමැති තනතුරින් පත් කරපු රජය අපි පිළිගන්නේ නැහැ කියලා. ඒකට බලයක් නැහැ කියලා. කතානායකතුමා කිව්වා ඕක කොහොම මම බාරගන්නේ මේ පළවෙනි එක අයින් කළා කියන්නේ. එතකොට මම සලකලා බලන්න. මේ ප්‍රජාන්ත්‍රවාදයේ දෙවිවරු මොකද්ද කරේ දෙවෙනි දවසේ? ලැජ්ජ නැතුව පාර්ලිමේන්තුවට ගිහිල්ලා අර සියලු ഘോഷා මැද කතානායකතුමා ඇහුවා මේ පළවෙනි එක අයින් කරන්න එකඟද කියලා. කොහොම කෝ අපි එකඟයි කියලා කෑ ගැහුවනේ. දැන් එතකොට පළවෙනි එක අයින් කළා. ඒ කියන්නේ දැන් මොකද්ද මේ කියන්නේ? ඒ කියන්නේ එහෙමනම් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීම දැන් ඒගොල්ලෝ පිළි අරගෙන මේ වැරදි කිව්ව එක අයින් කරගත්තනේ. කැබිනට් එක අයින් කරපු එක පිළි අරගෙන. මහින්ද මහත්තයා පත් කරපු එක පිළි අරගෙන. දැන් රනිල් යන්න ඕනේ ගෙදර. දැන් දෙවෙනි එක යවනවා ජනාධිපතිතුමාට. දැන් දෙවෙනි එකේ මොකද්ද තියෙන්නේ? තියෙන්නේ අර පළවෙනි ඉහත සඳහන් හේතු නිසා 2018 ඔක්තෝබර් 20 වෙනිදා හෝ ඉන්පසු හෝ පත් කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා කැබිනට් මණ්ඩලය එලෙස පත් කරන ලද්දා වූ ආණ්ඩුව කෙරෙහි කිසිදු විශ්වාසයක් නැද්ද? දැන් මේක තමයි වරද හැටියු. දැන් ඒක අයින් කරගෙන තියෙන්නේ. ඒ දෙවෙනි කියවන ඒ අනුව පාර්ලිමේන්තුව අර ගහගන්න ඒවා විසි කරගන්න ඒවා ඒ ඔක්කොම අශෝභනයි තමයි. හැබැයි ඊට වඩා මේක අශෝභන නැද්ද? වර්තමානයේ පවතින දේශපාලන අස්ථාවරභාවය විසඳීම සඳහා සියලුම නායකයින් එක්ව සාකච්ඡා මාර්ගයෙන් විසඳුමකට පැමිණිය යුතු බව අගරද ගුරු අති උතුම් මැල්කම් කර්නල් රංජිත් හිමිපාණන් පවසනවා. අද සර්වාගමික නායකයින් පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වමින් කර්නල් හිමිපාණන් මේ බව සඳහන් කළා. මේ පාර්ලිමේන්තුවේ සිදුවන දේ අපිට පිළිගත නොහැකි තත්ත්වයක් තියෙනවා. මේ ලොකු අවාදර්ශයක්. මේ පාර්ලිමේන්තුව තුළ මුහුකුරාගිය වයසක සිටින ඒ වගේම උගත් අය මේ විදියට හැසිරෙනවා දැකීම ඉතාමත්ම අවාසනාවන්ත අත්දැකීමක්. මේ තත්ත්වය ඉදිරියට ගෙන යන්න එපා කියන එක තමයි මම විශේෂයෙන්ම සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ. ජනාධිපතිතුමා අගමැතිවරයට අලුතෙන් පත් කරපු එක්කෙනා අගමැති ධූරයේ සිටින බවට කියන අනිත් නායකතුමා කතානායකතුමා මේ සියලුම දෙනා එක්කව වෙලා මේක සාකච්ඡා කරලා ගෞරවාන්විතව විසඳුමකට යන්න කියලා මම නැවත වරක් ඉල්ලීමක් කරනවා. ද්විත්ව පුරවැසිභාව ඉවත් කිරීම සඳහා මේ මාස 26 වන දින තම නීත්‍යානුකූල සැමියාගෙන් වෙන්වීමට තීරණය කළ බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා. කලාකරුවන්ගේ ප්‍රධානත්වයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී ඇය මේ පිළිබඳව සඳහන් කළා. 2015 ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාව 63,700ක් ඡන්දේ දීලා මාව පාර්ලිමේන්තුවට ඇරියා. ඉතිහාසයේම පළවෙනි ගැහැණිය පාර්ලිමේන්තුවට ගිය ගාල්ලෙන්. ඔව් මට පුරවැසි භාවයක් තිබුණා ස්විට්සර්ලන්තේ. මට ඒක විවාහය නිසා නිකම්ම ලැබුණා. අද මම මගේ මුළු ජීවිතේම පරදුවට තියලා මම ස්විස් පුරවැසි භාවෙත් අයින් කරගෙන මගේ ද්විත්ව පුරවැසි භාවෙත් මං අයින් කරගත්තා. මං එතෙන්ට ආවේ මට ඡන්දේ දීපු මංගෙන බලාපොරොත්තු තියාගෙන ඉන්න ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන්. මම පුරවැසිභාවය අයින් කරගත්ත නිසා මගේ අවුරුදු 37ක විවාහ ජීවිතය අවසන් වුණා. මගේ සැමියා මට කිව්වා එක්ක තෝරගන්න පුරවැසිභාවය අයින් කරන එක එහෙම නැත්තම් ඒක තියාගෙන මාව අයින් කරන්න කියලා. මම මගේ ජීවිතේ ගන්න පුළුවන් අමාරුම තීරණේ ගත්තා 26 වෙනිදා මේ මාසේ. මං උසාවියේදී අත්සන් කරනවා. මගේ දික්කසාදේට පියසේන ගමගීලා වගේ ආත්ම ගෞරවයක් නැති මිනිහෙක් මං වෙනුවෙන් ඔය පාර්ලිමේන්තුවේ අසුනට ආපු එක ගැන මං හිතන්නේ මං විතරක් නෙමෙයි මුළු ගාලු දිස්ත්‍රික්කෙම ජනතාව කනගාටු වෙනවා. තවත් පුවත් කිහිපයක් දැන්. උඳුවප් පුන් පොහෝ දින ආරම්භ කෙරෙන ශ්‍රීපාද වන්දනා සමය පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ශ්‍රීපාද ස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වුණා. බලපිටියේ යෝගාශ්‍රම විහාරයේ වාර්ෂික කඨින පූජෝත්සවය ඊයේ පැවැත්වුණා. ඊට සමගාමීව විහාරයේ අෂ්ටඵල බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත් සිදු කරනු ලැබුවා. අෂ්ටඵල බෝධීන් වහන්සේ වෙනුවෙන් 84,000ක් සිවුරු පූජා කිරීමේ පින්කමක්ද එළඹෙන දෙසැම්බර් 29 වනදා එම බෝසමිඳුන් අභියස දේ සිදු කිරීමටත් සැලසුම් කර තිබෙනවා. රුපියල් 1,250,000කට අධික වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු කොටහේන පැරඩයිස් ක්‍රීඩාංගණය අසලදී වැළවත්ත දිසා දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බුලත් කොහොපිටේ ප්‍රදේශයේ පිහිටි නලගන ඇල්ලේ ඊයේ පසුරුවේ දියනෑමට ගිය තරුණීන් 6 දෙනෙකුගෙන් එක් අයෙක් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එත් සමගින් රාත්‍රී 10 අපගේ ප්‍රධාන පුවත් විකාශනී මාවට පත් වෙන ඔබට සුබ රාත්‍රියක්. Other Derna 24/7.